ැම මේ ෑ අර්බුද තාම සර්ල කල කියනවා සේනානායක යුගෙත් නයගත්ත බණ්ඩාරණයක යුගෙත් නයගත්තා මහවැලියට ජාවර්ධන යුගෙත් නයගත්තා ප්‍රේමදදාස යුගෙත් නයගත් චන්ඩිකා මැතිනියක යුගෙත් නයගත්ත ඒ හැමෝගෙම නයවල බර්තමයි අද මේ වර්තමාන ජනාධපොත් තුමහට ගෙවන්න වෙලා තියෙන්න්නේ කල කිය. එතුමාගේ නය සංගෘතිය කුමක් දෙදස් විසියක වර්ශයේදී මේ රට ගෙවන ලද විදේශ නයවාරිකය පිළිබඳ සලකා බලන කොට ඒයි සීයට දාහතරයි. එක්දසම් සය හලස් අටේ සිට දෙදහස් හතර දක්වා සියලුම නායකන් ගත්ත ජයවර්ධන සේනානායක ප්‍රමදාර්ස යුගවල නය සියට දාහතරයි. නයවාරිකයේ ගෙවනලද නයවාරිකෙන් සියයට දාහතරයි. ඒ වගේම යහපාලනය නමින්ට වැදිච දෙදස් පහළුව දහන මේ කාලේ ගත්ත නය වල ප්‍රමාණය සියයටට අටයි. ආගෙද මහා සංගුණකය. අ විශ්මිත සංවර්ධනය සිදනායයි කියන සීට හතේ අටේ සංවර්ධනය සිදනායයි කියන. අධවේගේ මාර්ග වරාය ගොන්තුර ොල ඇතුුණයයි කියන යුගයේ නයවාරිකය කියද. සීයට හැත්තෑ අටයි. අන්න එතන තමයි මේ ප්‍රශ්නය ගොඩනැගිල තියෙන්නේ මිට්වරුණ. නිසා අපිට මේ ප්‍රශ්නය සාමාන්‍ය කරණය කරන්න බෑ. ේනායක ජාවර්ධන ප්‍රේමදදාස බණ්ාරනායක යුගවල නම් ඇවිදිච්ච, ප්‍රශ්නය හැටියට මේ ප්‍රශ්නය තාම පැහැදිලිව දෙදස් පහ පහලව කාලේ ඇතිවෙච්ච විෂම ආයෝජනය හා විෂම සංවදධනය නිෂ්චින ප්‍රතිඵලයක් තමයි අද අපට මූුණ දෙන්න සිද්ධ වෙලා තිය. මෙ මෑතදී අපේ ජනාධිපත්තුමා කිව්වා එතුමාගේ කාලේ එකම විදේශණයක්කත් එතුමා ගත්තෙ නෑකෙල්. ඒ ගැන ම හාාව පිල්ිතුරක් ලබාදුන්න. ොර් ිියන පහට අසන්න ප්‍රමාණයක් මේ කාලය තුළ මේ ආණ්ඩුව ලබාගෙන තිබෙන බව. එකනවේ වැදගත්මකාරණ.ඒ වැදගත්ම කාරණය තමයි දෙදස් විසියක අගෝස්තුමාසේ මේ අර්ථක විද්‍යයක් ින් සසිරුද නම දන්නවා. අගෝස්තුමාස තුංගනිද. ශ්‍රී ලංකා රජය විදේශනය ලබාගැනීම සඳහා. පොරන් කරන්සි ටර්ම් පැසිලිටියක කිල්ලවා. ඒක දැම්මනෑ කිසිම සංකයාව අපට ඩොල මලියන මෙච්ච ප්‍රමාණයක් ඕනද කියලා දැම්මන. ඉල්ලු අනය. කවර. දෙවතාවක් ඒ කල් දුන්නා ඔක්තෝම්බ මාසය දක්වා. කිසිම කෙනෙක් ඒ සඳහා ආේ නෑ එනම් අද අපි මුණදීල යන බයන්නක බරවතර තත්වය කුමක්ද. නයල් ගන්න නෙවෙයි නය දෙන්නවත් අපිට කවුරුවත් නැති තත්ත්වයට අද රට පත්වෙලා ඉවරයි. වානිජ වෙළඳ පොල න්ර්ජාතික වානජ වෙල්දපොල ලංකාවට වැස ගොස් අවසන්. නිසා ජනාධපත්තුමගේ කතාව නිවරධ කරවානන් කිවයුත්තේ නය ගත්ත නෑනෙවෙයි කිසිම කෙනෙක් මේ ලෝකයේ අපට නය දෙන්න සූදානම් නැති බව තමයි ඇත්ත කතාව ඒ දවාස් වියක ගස් ම ඔක් ෝම්බර් හස දක්වා ශ ලංකා මහබැංක සි කුත්රන ලද ඒ ටර්ම් පැසිලිටියකට ලැබිච්ච ප්‍රතිචාරය මගින් අපට පෙනීයන්න. ඒවගේම අපි කියන්ඩෝන කවර ප්‍රශ්න තිබනත්. දෙදස් දහනමය වර්ශයේදී ශ්‍රීලංකාව මහබැංකෝ . පතිතුමාට හැකියාව ලැබුණ දොල බිලියන පහයිදසම හයක් මේ වානිජ වලද පොලින් ලබා ඒ ඒ පිබඳ ශ්‍රී ලංකා පිළිබොඳ විශ්වාසයක් ඇති කරවන්න. ඒ නිසා ඒ රජයට අතිශ්‍යය බරපතල විවේචන චෝදනා එල්ල කළාට රාජ්‍යයක් හැටියට ඒ අවස්ථාවේද අපට අඩුතරමින් නය ගන්නවත් හැකියාවති ිච් බව අප මතක ාගතී.